ම කිවයුත්තේ කිසිවෙකුටත් කිසි විටකත් ප්‍රචන්්ඩත්වයට යන්න බැරි බවයි. කුමන කාරණයක් පදනම් කරගෙන හෝ ප්‍රචන්්ඩත්වේ අනුමත කරන්න සිහි බුද්ධිය තියෙන කාටවත් බැහැ. ප්‍රචන්්ඩත්වයට ශාරිරික හානි දේපලහානි අයත්වනවා. යකඩ පොල් අත්තියා ගල් කැටයක්වත් අතට අරගන්න හෝ පහර දෙන්න බෑ. උද්ඝෝෂණයට අදාළ කාරණය මොන්න තරම් සාධහරණ වුණාතුන් යුක්ති සහගත වුණාතුන් දේපල ගිනිතියන්න මිනිස්සුන්ට ගහන්න බෑ එක තමයි නීතිය. මෙරිහාන උද්ඝෝෂණයේදි වූ බරපතලම සිද්ධිය පොලිස් භශරතයට ගිනි තැබීම. ඒ ගිනිතියෙන අුරු හොඳටම පේනවා. පොලිසිය දකින්න නැතිව ඇති, තාමත් ගිනිතියපු කෙනාව හොයෙනවා. අප එදත් වාර්තා කලාා සාමකාමී උද්ඝෝෂණ ප්‍රචන්්ඩ කරන මිනිස්සු ඔය උද්ඝෝෂණ අතරට රිංගෙනවා කියලා. ඒ බව අද ආයෙත් මතක් කරනවා. ගම්බල උද්ඝෝෂණවලට විශේෂයි. අරක්කු කාලට බත් ඇැකට්ටකට ගුටි කන්නත් තාම ඔය පක්ෂවලට මිනිස්සු ඉන්නවා. ඒ නිසා උද්ඝෝෂණවලදී එක පාරට දහ පාරක් හිතන්න ඕනේ. කුසගින්න ඉන්දනහිඟය ගෑස්සිඟය බෙහෙත් හිඟයේ විදුලි කප්පාදුව බහන්ඩහිගේ මිල ඉහලයාම මෙහැමේකක්ම ජනතාව හොඳටම තලා පෙලා අවසන් ඒක සත්යක්. ඇත්ත දැ රබුක්ඛන සිද්ධාරන් බලමු රපුක්ඛණ සමූපකාර ඉන්දනහලට බෞසරයක්කාවා. ඒ ඉන්දන බෞසරේ එන්න පෙරසිටම ප්‍රදේශය ජනතාව විරෝධිත හවක නිර්ත වුණා. ඒ පෙට්‍රල් සහ ඩීසල් ඉල්ලමින්. දවස් සතරක්විතර මේ ජනතාව ඉදන නැතුව මහපාරේ උද්ඝෝෂණවල නිර්ත වුණා. ඒ අතරවාරයේ බෞසරේ ආවේ. නමුත් බෞසරේ ආවට තෙල් බාන්‍ය නැතුව තියාගෙන හිටියා. එහි වූයේ කූට අරමුණක් ඒ තෙල්මිල වැඩුවෙන බව දැනගෙනයි. ෙල් ානනි නැව තියාගෙන හිටියේ. ජනතාව මෙහිද කුපිත වුණ. තෙල් බාලා පරණ මිලටම දෙන්න කියෙලා උද්ඝෝෂණය කලා. අන්තිමටේ බෞසරයම යොදාගෙන රේල් පාරත් හරස් කලා. මේ තමයි මූලික හේතුව. මේ ඉදන පිරුම් හල සමුපකාරයට අයත්තකක්. දැන් පොලිසිය මොකද කලි මේ අඇත් එක්ක කතා කරලා සාමකාමීය විසඳගන්න උත්සාහ කළ බවක් දක්නට නැහැ. රේල් පාර්ය හරස්කරයක වැරදි. ඒ වැරද්ද තේරුම් කරලා දෙන්න හැකියාව උසස් පොලිස්තෙලධාරියකුට තිබුණ බවක් නම් පේන්න නැහැ. ඇත්තරම එහිදී පිරිස විසුරුවන්න භාවිත කළ අවම බලයකුමක්ද මේ ඒ පිළිබඳව කතාළ ජේෂ්ඨ නීතිකඥ රවින්ද්‍රනාාත් දාබරේක්. දැ මේ රමුකන සිද්ධියේදී පොලිසියට සිදුවෙනවා පොලිසිය ස්ථාවරය හරී කියලා ඔප්පු කරන්නට. නම් මේ රැස්වෙච්ච කණ්ඩායම අපේරටේ නීතියානුව යම්කි තහනම් ක්‍රියාවක් කිරීමට එහමනත්තංම් වැරදි ක්‍රියාවක් කිරීමටයි මේ රැස්වීම සිදු කරලා තියෙන්නේ කියෙල්. හැබැයි යම්කිසි හයකි. මේ රැස්වෙච්ච ජනතාව. රැස්වෙලා තියෙන්නේ. තමන්ගේ විරෝධයක් ප්‍රකාශ කිරීමට පමණක්නා. එහෙම නත්තන් තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන්නට පමණක්නා. එහෙම නැත්තන් මන්ට තියෙන පීඩාව තමන්ට දැනෙන හැඟීම. එහමනැත්තං තමන් විසින් දැඩිලෙස විශ්වාස කරන යම්කිසි අදහසක්. වකෙක් කෝ පාලකක් විසින් කළයුතුයයි තමන් විසින් විශ්වාස කරන ක්‍රියාවක් දක්වන්නට හෝ. ඒ පිළිබඳව හඩක් කවදි කරන්නට නම් ලංකාවේ නීතියනුව නීති විරෝධී රැස්වීමක් වන්නේ න හැ මජන සාමයට බාධාවක් වෙන් නැත්තං, නීති විරෝධී ක්‍රියාවකට රැස්වෙලා නැත් නම් ොලිසියට බයපාවිච්චිකිරීමට කිසිදු හැකියාවක් ලැබෙන්න්නේ නෑ. තැම්ේ මහජන සාමයට බාධාවක් වෙන ක්‍රියාවක් කියලා ඔහු කිරීමට නම්. පොලසියට ඒ සඳහා සාක්ෂසිදිිරිපත් කරන්න සිදුවනවා ප අපිහිතම යම්කිසි ආකාරයෙෙන් ඇත්තර මෝනන් ති රෝධී රැසීමක හිටියා ඔුන් මජනසාමයට බාධාවක්කන ක්‍රාවක් කළයි කියලා ඒ පොලිසියට හැකියාව තියන්නේ ඒ අවශ්‍ය වන ඒ මැඩ පැවත්වීම සදහාවශ්‍ය වන බලය පාවි්චිකිරීමට පමණයි එහෙම නැත්ත පොලිසිට බලයක්තියන අත්ත රංකුට ගට අවුන් බලය කියල කියන්නේ වෙඩිතපා පුද්ගලීන් මැරීම කියන එක අපට පිළිගන්නට අමර්. ඒවගේ පොලිසිය යම්කිසි පුද්ගලයක්ක ௌசரேකட்டটা ගනිতাන්න tuற்සා කරண, කලා දගලட்டை வேடிம் සිදුக்கල කිය tuසි කියවன. තකොට ඊළන්ට පොලිසිේයට ඔප්පු කරට සිදුවන මේ පුද්ලයාඒ බෞසරයා සල්ලසිටියේ බෞසරයට ගිරි ැබීමටඋත්සා කලා පොලිසියේ විඩි ැබවේ බෞසරය ආසන්නේයේදී ඒදිී වශයෙන් කරුණුගන්නාව කොප්පු කන. ඊළන්ඟට බෞසරයක් තෙල් බවසරයක් තියෙන ස්ථානයකට වැඩිඋන්ඩනිකුත් කිරීම කොයි ආකාරයෙන් සාධාරණ ඒගේ බුද්ධිමත් ක්‍රියාවත්ද කියෙකක් ප්‍රශ්ණ කරන්නට සිද. මේ සම්බන්ධව පැහැදිලි විමර්ශණයක් සිදු කරලා යම් කිසි වරද කෞරුහරි ඇතින්වෙලා තියෙනවනං ඒ සම්බන්ධව නිසි නීතිමේ ක්‍රියාමාර් ගතයුතුයි කියනකයි අප අදහස පොලිස්පතිCD වික්‍රමණත්න මහත්තා කියන්නේ බලේ ඉක්මවා භාවිත කලානම් පියවර ගන්නවා කියලයි. බෞසරය ගිෙන ගැීම වැලක්කම සඳහා ආරක්ෂාවට යොදවා සිට පොලිස් සඳධහර වටකට පහරදීමට උත්සාකිරීම හතුයෙන්. එම නිධරයන්ගේ ජීවිත සහ බෞසරතය ගි ගැනීම සිදන විශාල හානිය වලක්වා ගැීමම සඳහා. අවස්ථාවට උචිත පරිදි අවුම වලය පච්ි කිරීමට සිදුවවා. එයනෝ මුල්ලාවස්ථාවේදී අහසර වැඩි දෙීම මගින් කලාාකාරී පිරිස පාලනි කිරීමට උත්සාක් කලද. ඕ පාලනිය නූැවින් දනයිසින් පාලට වැඩිතවීම නියෝග කරවින්, පිලිස විසවා හැරීම සඳහ ඕන් කටයුතු කරතිබනවා. එසම මෙ අවස්ථාවේදී පොිස් නිලධාරයන් විසින්, බලයඉක්මවා කටයුතු කිීමක් සිදුකර අදයන්න සම්බන්ධව. පොිස් මූස්ථන මටමේන්ද විවානශන පැවත්තියන මාවිසි කටයුතු සිදුකරන්න බෞද මේමවස්ථාවද න්නවාසිටවා. මහජ ආක්ෂක මත්‍යංශ ලේකාම් විශ්‍රවාමික මේජ ජෙනරල් ජගත් අල්විසින් කමිටියෝකුත් පත් කරල සිද්ිය ැන ොයන්න. ේදී පොලි් නිලධරීන් විසින් බලයෙක්මවා කටයුතු කිරීමක් සිදුකර තිබේදයන්න සම්බන්ධව පරීක්ෂාකිරීම සඳහා. මේවන විතත් මාවිසින් රාජ්‍යමාත්‍යන්ස ලේකම්බරයකු ඇතුළු අමාත්‍යන්ස අතිරේක ලේකම්බරයකු සහ ආරක්ෂකමාත්‍යංශේ නීති උපදේශක තුමා ඇතුළු මණ්ඩලයක් පත්කිරීමට තිියවරගෙන තියෙන. මේ අස්ාවේද සාය ආරක්. ට කටයුතු කරන ලෙසටත් පචන්්ඩ ක්‍රියා සිදුකිරීම හා කලාකාරී ක්‍රියා සිදුකිරීමෙන් වලකින ලෙසටත් මහාජනතාගෙන් කාරුණිකව ඉල්ලා සිටි. දැන් බලමුූ මේ අවම බලේද කියලා. මේ වැඩිවැදිල ඉන්න පුද්ගලයා අහල පාලවත් බෞසරේ නැහ. පලා යන අයෙකුට තමයි පොලිසිය වැඩිතියලා තියෙන්නේ. මේ බලන්න තනිකරලා පහර දෙන මලේච්ච සුරූපය. ඇත මේ මිනිස්සු හිටියේ නිරායුදව. කඳුළු ගෑසලින් පසුව තමයි ගල් අර ගෙන තියෙන්නේ. අවම බලයට රබ රුන්ඩ වෙනුවට ජීව උන්්ඩාවේ කොහොමද. උද්ඝෝෂණයකදී අවම බලය දන්න හිස්සට පහලින් හොයලා වැඩිතියන්න මේ පොලිසියට පුළුවන්ද. ඇත්තටම කරන්න තිබුණේ වැඩිතියන එකද. තව තවත් කඳුළු ගෑස් ගහල එලවන එකද. මේ සියල්ල කරන්න පෙර හොඳින් කතා කරලා, ප්‍රශ්නය විසිඳගන්න උත්සාහ කරන එකද. මේ වැඩිතියන නියෝගය පොලිස්පතිකද, නැත්නම් ඊටත් ඉහලින් ආවක්ද. එම නැත්නම් ස්වාමියට පණවගේ ආදරේ පොලිස් නිලසුනක අංශය සුනකයකු වගේ තමන්ගේ දේශපාලලක්ඥයට ආදරය කරන උත්සි කිව්හම බුරාගෙන නෙමෙයි වැරදුනා. වැඩිතියාගෙන පනින අයකුගේ උත්සාහයක්ද කියලා රටට කිවයුතුමයි. පොලිසිය විතරක් නෙමේ ත්‍රවිධ හමුදාවේ විරෝධාර නිලධහරනුත් එකක් මතකතියාගන්න ඕනේ. උත්තුරු නැගෙනහිර යුද්ධේ වෙලාවේ. ඔබට අවශ්‍ය ලේදනට පූලිම් ගැහිලා හිටියේ. රටේ මේ අහිංසක සාමා්‍ය ජනතාවර. එක ඇමතිෙකු හෝ මන්ත්‍රී කෙනෙකු පෝලිමේ හිටිය නෑ ඔබට ලේ දෙන්න. එහෙම හිටියනම් මතකයක් තිීනවදඔබට එනිසා ඔබේ තුවක් වූ පත්තු කරන්නේ බොහෝ එලාවට ඒ රුදිරයට එරහිවයි කියලා මතකතියාගන්න. හුඟක් ලොක්කු අන්තීමට ඔබව පාබදේවි. ෙ පතා අලුත් වේඩියෝ සහ ප්‍රවල්ති නර්මීමට එහත බට එක කලික්කර සසිත TVවී සබස්කරයි් කරන්න අලු ස්්‍රීඩියෝ ගැන මුලින්න දැනගන්න මෙම සීනෝචෙක් කරන්න